जात्यांतर प्रमितियन प्रवृत्ति वार्ता करने देशीय सन्नामे अद दिरण समगे ममलहिरु जयवर्धन प्रथम नवदानीय वत शीर्ष पाठ वेत नव आंदुक्रम व्यवस्थावट जनता अदहस लबा गनीम अरंभे केलनीवेली दुम्रिय मार्गे नव रेल बस सेवाव अद सिट वसर 2030 वन विट रट विदुलियन स्वयं पोषित करन बव अमति सेवरा पिटिय कियाय मालदीवेन हिटपु जनपति ब्रितान्य सत्कम प्रतिक्षेप कराय श्रीलंका क्रिकेट कलमनाकरु एफसी आइडियट अनुक्रम व्यवस्था प्रति संस्करण पिलिबंद महाजन अधास विमसीम अद पेरवरुवे आरंभ वुना कोलंब डिस्ट्रिक्ट केंद्रीय करगानिबीन अद सिट जनवरी विसिदेवन दिन दक्वा कोलंब कोंपान्यु वीदिये पिहिटी विसुंपायेदी अदाल अधास विमसीम सिदु करन बवाई आंडुक्रम व्यवस्था संशोधन पिलिबंद महाजन अधास विमसीमे कमिटुव संधान कले आंडुक्रम व्यवस्था प्रति संस्करण पिलिबंद महाजन अधास विमसीम अद आरंभ वुवे पेरवरु 9:30 आंडुक्रम व्यवस्था प्रति संस्करण पिलिबंद महाजन अधास विमसीम कोलंब विसुंपायेदे अद पेरवरु 9:30 आरंभ करना अद दिन सिट लबन शुक्रवार डिस्ट्रिक जनता अदहस विमसीम मेम स्थान पेरवर नवेट पसर हतर तीह दक्वा सिधुक्रीम नियमित वनफ इवे अनेक डिस्ट्रिक नियोजन वन पारदे फेब्रवरी सह मारत मास दिख तुति एम जनता अदहस विमसीम नियमित वनफ अंतर्जाति जाति सम्मति पिलिपदी में स्थावर भाव कति अद प्रथम प्रतिवार आरंभक इता उन्न इता वेदगत करुण राशिया कपे दैनट दव अद दवस इन खंड तुमक अदीमट एम सह अभी हकीता दूरट मे काले लबादी अदास तद वार्ता करे उत्साह පස්වරු 4:30 මහජන අදහස් ලබා දීමට හැකියාව පවතින අතර මෙම මහජන අදහස් විමසීම සඳහා එක්වන ලෙසම කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කරනවා. නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු නීතිමය කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නීතිඥ සංගමයේ විසින් කමිටුවක් පත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දිනන සමග අදහස් දක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ මහතා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සහභාගීත්වය කොයි ආකාරයට සිදුවිය යුතුද යන්න සම්බන්ධයෙන් පෙරදිනේ විධායක සභාව රැස්වී තීරණයක් ගත්තා. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමයට දැනුවත් කර තිබුණා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් නීතිඥ සංගමයේ සහභාගීත්වය කරන ලෙස ඒ අනුව නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් විශේෂයක් දක්වන සහ ඒ සම්බන්ධයෙන් විශාරදයන් කීප දෙනෙකුගෙන් යුත් මඩුල්ලක් පත්තලා ඒ අය සියලුම නීතිඥ වරු संशोधन जनता අදහස් ලබා ගැනීමට පැෆරල් සංවිධානයේ තීරණය කර තිබෙනවා. ඉදිරි දිනවලදී මෙම අදහස් ලබා ගැනීම සිදු කිරීමට නියමිත අතර ප්‍රථමයෙන්ම මැතිවරණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ගෙන් අදාළ අදහස් ලබා ගැනීම සිදු කරන බවයි එම සංවිධානයේ සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා
ප්‍රසව සංවිධානයේ හැටියට ඉදිරි මාස කීපය තුළ මේ රටේ ව්‍යවස්ථා සංශෝධනයේ කොටසක් වන මැතිවරණ ක්‍රමයේ සංශෝධනය පිළිබඳව ජනතා අදහස එකතු කිරීමේ බලපෑමක් අපි සකස් කරලා තිබෙනවා. මේ යටතේ මුලින්ම අපි මැතිවරණ ශ්‍රේෂ්ඨ සම්බන්ධ මැතිවරණ නිලධාරීන් මැතිවරණ උත්තිකයින් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් උත්තිය සමිති, දේශපාලන කොටස්, තරුණ කණ්ඩායම්, සිවිල් සංවිධාන වැනි විවිධ ශ්‍රේෂ්ඨවල බුද්ධිමතුන් සහ සාමාන්‍ය ප්‍රජාවගේ අදහස් මේ පිළිබඳව රට පුරා එකතු කර අපි සැලසුම් කළා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ රජයට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට සිවිල් සමාජ අදහස් සැම් කුරුවැසියාගේ අදහස් අනුව කොයි ආකාරයකද මැතිවරණ ක්‍රමයේ සකස් වෙන්නේ කියන කාරණේ පිළිබඳව කිසියම් යෝජනා මාලාවක් ලබලා දෙන්නට. ඒ වගේම කුරුවැසි එකතුවෙන් සමන්විත ව්‍යවස්ථා සම්පෝෂණ ක්‍රියාවලියට අදාළ කටයුත්තේදී මැතිවරණ ක්‍රමයේ සංශෝධනයට අදාළ කොටස පැෆල් සංවිධානයේ හැටියට අපි බාරගෙන තිබෙනවා. ඒ සඳහාත් අපි අපේ දායකත්වය ලබා දෙන්නට මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා. ජනතා අදහස් ලබා ගැනීමෙන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යහපාලන රජය විසින් නිර්මාණය කරන බව නිවාස අධිකරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. අද තියෙන පුදුම සහගත තත්වය තමයි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට ඕනේ කියපු කට්ටිය. අද කියනවා ව්‍යවස්ථාව රැකගන්නේ කියලා. අද කියනවා කඩිමුඩියේ ව්‍යවස්ථාව වෙනස් කරන්න එපයි කියලා. දැන් පවතින විධායක ජනාධිපති ක්‍රමය තුලේ වැඩියෙන්ම ප්‍රයෝජනය ගත්තේ කවුද? කවුද විධායක ජනාධිපති ක්‍රමය එපයි කියලා? දැන් හිටි හැටියෙම අර කටුස්ස වගේ පාට වෙනස් කරලා දැන් කියන්නේ නෑ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයි කියලා. බලන්න මිත්‍රවරුනි, විධායක ජනාධිපති ක්‍රමයට තියෙන කෑදරකම දැන් කියනවා විධායක ජනාධිපති ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරොත් රට බෙදෙනවලු, බෙදුම්වාදයක් ඇති වෙනවලු, එල්ටීටීය රජ කරනවා. දැන් මේ විධායක ජනාධිපති ක්‍රමයෙන් මිත්‍රවරුනි හොඳට ප්‍රයෝජනය අරගෙන තිබෙනවා මේ හිටපු රජය. කන්න පුළුවන් හැමදේම කාලා තියෙන විධායක ජනාධිපති ක්‍රමය පටන් ගත්තේ අපේ පක්ෂය. ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය රැකගන්න ඕනේ UNP. නමුත් අපි පිළි අරගෙන තිබෙනවා රටේ ජනතාව මතයක් ඉදිරිපත් කරනවා නම් යම් කිසි ව්‍යවස්ථාමය විපර්යාසයක් රටේ සිදුවිය යුතුයි කියලා. අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. අපි ජනතා මතයට හිස නමන්නට ඕන. අද යහපාලන රජයේ අන්නේ ආකාරයටයි කටයුතු කරන්නේ. කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවාහන පහසුකම් වැඩි කිරීමේ අරමුණින් කොස්ගම සිට මහරගම අතර නව රේල් බස් සේවාවක් අද ආරම්භ කළා. දුම්රිය දෙපාර්තමේන්තුව මෙම රේල් බස් සේවාව ආරම්භ කර ඇත්තේ පාදුක්ක, වග, කොස්ගම සහ කහහේනන ප්‍රදේශවල ජනතාව කලක සිට සිදු කළ විශේෂ ඉල්ලීමක් සලකා බැලීමක් ලෙසයි. ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9:20ට එදුණු සුබ මොහොතින් මෙම රේල් බස් සේවාව ආරම්භ කළා. අලුයම 4:30ට කොළඹින් ආරම්භ කරන මෙම රේල් බස් සේවාව කොස්ගම දුම්රිය ස්ථානයට පැමිණ පෙරවරු 10:20ට ගමන් වාර ආරම්භ කරන අතර ඊට ගමන් වාර 4ක් ඇතුළත්. මෙම රේල් බස් සේවාව කොස්ගම සිට මහරගම දක්වා, මහරගම සිට කොස්ගම දක්වාත් සෑම දුම්රිය ස්ථානයකම නැවැත්වීමට කටයුතු කර තිබෙනවා. භික්ෂුන් වහන්සේගේ විනය සම්බන්ධයෙන් කඩිමුඩියේ පනතක් ගෙන එන්නේ භික්ෂුන් නිහඬ කිරීමේ අරමුණින් දැයි සැකයක් පන්නගෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ හැලියගොඩ ප්‍රදේශයේ පැවති ආගමික උත්සව කිහිපයකට එක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ පරකඩුව පත්බෙරිය බෝධිඅංගන විශුද්ධාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක් වුණා. ඉනනතුරුව ඇහැලියගොඩ ශ්‍රී සුමන විහාරස්ථානයේ පැවති බෝධි පූජා පින්කමකටද හිටපු ජනාධිපතිවරයා එක් වුණා. අපේ හාමුදුරුවරු තමයි අපිට අකුණ කියන්නේ. අපි නැකත් හොයලා දුන්නා. අපේ වෙද හාමුදුරුවෝ ගාව තමයි අපි සනීප නැටුණාම අපි දුවගෙන යන්නේ. කවුරුවත් හිතනවා නම් මේක ව්‍යාපාරයක් කියලා. මම හිතන්නේ මේ ව්‍යාපාරයක් නෙමෙයි, මේක සංස්කෘතිය. අංගයක් බවට පත් වෙනවා. පැවිද්දන් පාලනය කිරීම පැවිද්දන් විසින් කෙරෙන එක. ඒකට තමයි එක එක නිකායව මහානායක හාමුදුරුවෝ, අධිකරණ සංඝ නායක හාමුදුරුවෝ, සංඝ සභාව ඒ කාර්යභාරය ඔනිටු කරා. මම මතකයි යම් අවස්ථාවලදී අපේ රජයේ කාලේ සංඝ සභාව ගන්නා වූ තීන්දුව නීත්‍යානුකූලව විය යුතුයි කියන පදනමක් ඇවිල්ලා මේ ගැන නීතිමය ක්‍රියාවලියකට යන්නට සාකච්ඡාවක් තිබුණා. නමුත් ඒකේ සඳහන් වුණේ නැහැ සෙත්කවියක් ලියාගන්න යන හාමුදුරුවන්ගෙන් තහනම් කරන්න සෙත්කවිය. ඒකේ ලියුනේ නැහැ පන්සලට ගිහිල්ලා
එවන් පනතක් ගෙනීමේ අරමුණ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා. මේ රටේ මහා විනය පිළිහෙන වෙලාවක හැමදැනීම මංකොල්ල කනවා මිනි මරනවා පාතාලය පිටික පළාත් පාලනය කරන්න පටන් ගන්න තියෙනවා. මේ සියල්ල සිදුවෙමින් පවතින වෙලාවක ධනිමුඩියේ ඇයි මේ පරද ගේන්න කියලා අපි හිතනවා. ජීවා සමුළුවේ ගෙනේන තහනම් නියෝ ව්‍යවස්ථාව විනාශ කර විදේශිකයන් නඩුහඬ සූදානම් වෙන වෙලාවක අපේ රණවිරුවන් මෝර්ගයට අරගෙන යන්න සූදානම් වෙන වෙලාවක මේ ගෙදීන්නේ ගෞතම මහා සංඝරත්නය නිහඬ කරන විමේ වැඩපිළිවෙලකටද එහෙම නැත්නම් මේ කඩා කප්පල් කීමේ වැඩපිළිවෙලකටද කියන එක අපි කල්පනා කරන්න ඕන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද භික්ෂු පනත පිළිබඳව මතවාද ඉදිරිපත් කිරීමේදී එම මතවාද සංඝ ශාසනයට අගෞරවයක් සිදු නොවන ලෙස ඉදිරිපත් කළ යුතු බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. බලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක් වෙමින් විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා. අදත් අපේ රටේ ත්‍රි නිකායක කියලා තියෙනවා. අපේ රටේ තියෙන නිකාය ભેදයක් නෙවෙයි. අපේ රටේ තියෙන නිකාය වශයෙන් වෙනසක්. යම් යම් සුළු වෙනස්කම් නිසා නිකාය කියලා හඳුන්වන්නට ඒක වෙනසක් නිසා ඒක ભેදයක්ක් ඒක මතකැටුමක්වත් නෙවෙයි. ඒ නිසා මේ සියලුම නිකායවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම විනය අනුගමනය කරමින් මේ වනවට අවුරුදු 2300කට ආසන්න ප්‍රමාණයක් කාලයක් තිස්සේ අපේ රටේ නිර්වද්‍රිතව ආරක්ෂා කර ගනිමින් ජීවිත පරිත්‍යාගයෙන් අපේ රටේ මහා සංඝරත්නය ආරක්ෂා කරගෙන ඇවිල්ලා තියෙනවා. ගෞරවනීය ලේකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ උපදේශකයන්, ආරක සංඝ සභාවලගේ උපදේශකයන්, ඒ අනුව තමයි මේ කතිකාවත් පනත් කෙටුම්පත ලියාපදිංචි කිරීමේ නීතිය අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේක පිළිබඳව විශාල මතවාද රටේ තියෙනවා. ඒ මතවාද තිබීම පිළිබඳව මම සතුටුයි. හැබැයි මම දුකටපත් වෙන්නේ මේ මතවාද ඉදිරිපත් කිරීම තුළ ශාසනයට හානි කරලා ලෙසම ඉදිරිපත් කරනවා. සමහර උදුවේ එහෙම ඉදිරිපත් කළා. මතවාද හොඳයි සාකච්ඡා කරන්න ඕනේ. හැබැයි අපේ සංඝ ශාසනයේ තියෙන ගෞරවය රැකෙන විදිහටයි ඒක කරන්නේ. ගිහි පින්වතුන්ට සංඝ සමාජය කෙරෙහි තියෙන ශ්‍රද්ධා භක්තිය ගෞරවයට හානි නොවන විදිහටයි ඒ කටයුත්ත කරන්නේ. ඒක නිසා මේක සාකච්ඡා කළ යුතු කරුණක්. විරාමෙන් අනතුරුව තවත් තොරතුරු බලාපොරොත්තු වන්න. Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් හද දෙරණ සමගින්. සටනට ජයග්‍රහණය හෝ පරාජය හිමි විය හැකිවත් ඒ ආරම්භ කිරීම වැදගත් බව සමාජවාදී තරුණ සංගමය අවධාරණය කරනවා. හිම සංගමේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ඊයේ පැවති සමුළුවකදී මේ බව සඳහන් කළා. හෙට ලොව අපේයි හෙට ලොව සමාජවාදයයි යන තේමාවෙන් සංවිධානය කර තිබූ සමාජවාදී තරුණ සංගමේ කොළඹ දිසා සමුළුව ඊයේ පස්වරුවේ මහරගමදී පැවැත්තුණා. එම සංගමයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට විද්වතුන් කලාකරුවන් සහ තරුණ තරුණියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ රටට වෙනසක් අවශ්‍යයි. පොඩි පොඩි වෙනස්කම් කරගන්න. රාජපක්ෂ මහත්තයනට සිරිසේන මහත්තයගෙන. සමහරලාට එහෙම ඕන මොකද සමහර සභාන් ගාම කුෂ්ඨ හැදුවා. රාජපක්ෂගේ සභාන් ගාල අපිට කුෂ්ඨ හැදිලා තිබුණා. ඒ සමි සභාන් වර්ග මාරු කරා. ඒ වගේ වෙනසුත් ඕන. ඔබට අපිට තිබෙනවා වැඩ දෙකක් කරා. එකක් තමයි අපිට අද වෙනුවෙන් සටනක් තිබෙන. හෙටට කල් දාන්න බැරි. ඒ වගේම හෙට වෙනුවෙන් කරන සටනකුත් තිබෙන. සටන් කියනේම දිනන්න පුළුවන් පරදින්න පුළුවන්. වැදගත් දෙයක් පටන් ගන්න. අද තියෙන දුෂ්ටකම් අද තියෙන නරුමකම් වලට විරුද්ධ සටනක් තිබෙනවා අපි ආරම්භ කළ යුතු පටන් ගන්න ඒවා තියෙනවා ඉස්සරහට ගෙන ආයි තාරුණ්‍ය අවශ්‍ය මොකක්ද අවශ්‍ය වෙන්නේ අධ්‍යාපන අවශ්‍ය රැකියාවක් අවශ්‍ය සුරක්ෂිත පීඩාවෙන් තොර ජීවිතයක් අවශ්‍ය දැන් කොළඹ දිස්ත්‍රික්කෙ ගත්තොත් කොළඹ විශ්වවිද්‍යාලයට ගන්න 3777යි 37000කට විශ්වවිද්‍යාල ගේට්ටුව හැදුවා අපේ ඉසට් එක කොච්චර ලොකු වුණා කැම්පස් වල ගේට්ටු පොඩි ඇයි අපි එහෙම කියන්නේ 1990 දී විශ්වවිද්‍යාලවල සමත් උසස් පෙළ සමතුන්ගෙන් 21ක් විශ්වවිද්‍යාලයට ගත්තා අද ගන්න 17000යි එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකේ ඉසට් එකේද කැම්පස් එකේ ගේට්ටුවේ ඉසට් එකේ ප්‍රශ්නේ නෙමෙයි අපි මේ පාලකයන්ට හඬලා කියන්න ඕන අපි ඉසට් එක හදා ගන්න ඉස්සෙල්ල ඔයගොල්ලෝ කැම්පස් එකේ ගේට්ටු ලොකු කරනවා අඩුම ගානේ 1990 ගාටවත් කැම්පස් එකේ ලොකු ගේට්ටු ලොකු කරනවා
එහෙම සටනක් ඕනේ නැද්ද? එහෙම සටනක් ඕන. එහෙනම් මේ 67 අවුරුදු පාලනයට අපිට අධ්‍යාපනය දෙන්න බැරි බව ඔප්පු කළා තිබෙනවා. තව අවුරුදු 10ක් මේ යහ පාලනයක ගියා. මේක තමයි සැබෑ තත්. මේක තමයි අපේ රටේ තාරුණ්‍ය උරුම. යහපාලනයට ඡන්දය ලබා දී ජනතාව ලබාගත් ජයග්‍රහණයක් නැතයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාවල් රාජපක්ෂ මහතා පවසනවා. වීරගඩිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ මහතා එක රතුපස්වල සිද්ධියා වුණාම ඒ වරද්ද මහින්ද රාජපක්ෂ. ඔන්න මහින්ද රාජපක්ෂ තරුණෙක් ඝාතනය කෙරුවා. ධීවරෙක් ඝාතනය වුණාම ඔන්න මහින්ද රාජපක්ෂ ධීවරෙක් ඝාතනය කරා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට කොළඹ එළවෙළව ගැහුවා. දැන් කවුද ගැහුවේ? දැන් ඉන්න නායකයෝ නෙවෙයිලු පොලිසිය ගහලා තියෙන්නේ වැරදිලා. ඇඹිලි පිටියේ තරුණෙක්ව ඝාතනය කරා. මොකද අරක්කු බෝතල් දෙකක් ඉල්ලුවයි කියලා. එතකොට ඒ ඝාතනය කළ දින පොලිසිය. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ පොලිසිය කරන වැරදි, ප්‍රාදේශීය ලේකම් කරන වැරදි, දිසාපති කරන වැරදි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන වැරදි. කොහොම මහින්ද රාජපක්ෂ මහත්තයාට? හැබැයි මේ ආණ්ඩුවේ කළු ඩිෆෙන්ඩරකින් එලා පිරිමි ළමෙක් දාගෙන ගියත් ආණ්ඩුව වැරද්දක් නෙවෙයිලු ඒක. ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු ඇමතිවරු කරන වැරදි ඒතර ආණ්ඩුවේ නායකයෝ බාර ගන්න නැහැ. අනිත් පැත්තේ පොලිසිය නැහැ. ඒතර ඒක පොලිසිය වැරද්දලු. ඒක පොලිස් කොමිසමත් කරනවා. පොලිස් කොමිසම දාපු දවස් ඉඳන් පොලිසිය පිස්සු කරිනවා. මොකද අද පොලිසිය දෙන්නේ ලොකුම රාජකාරිය තමයි රාජපක්ෂ පවුලේ ඕපදූප වෙන හොරු අල්ලන්න නෙවෙයි. පාතාලේ මර්ධනය කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි ගිහියෝ ටිකක් එකතු වෙලා භික්ෂුන් වහන්සේලාගේ විනය හදන්න ලෑස්තියි. මේක තමයි යහපාලනේ ඡන්ද දීලා අපේ අය ලැබපු ජයග්‍රහණය කරගත්තු දේවල්. ඇතැමුන් රුපියල් ශතවලින් යහපාලනය මිනුම් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඊයේ පස්වරුවේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනතා අවශ්‍යතා එක් රැයකින් ඉටු කළ නොහැකි බවයි. 2015 ලෝක දුම්වැටි නිවාරණය පිළිබඳ ජගත් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර පිදීමක් බණ්ඩාරගම දීපවැත් වුණා. මෙතෙක් කල් තිබුණේ රාජ්‍ය යහපත සඳහා තමයි රජයක් කටයුතු. අද රාජ්‍ය යහපත වෙනුවට ජනතාවගේ යහපත සඳහා අලුත් ක්‍රමයකට ලෝකයේ දියුණු රටවල් වල තියෙන ක්‍රමයට පාවිච්චි කරනවා. එතකොට තමුන් ආසලා හිතන සමහර කට්ටිය මේක දුර්වල ආණ්ඩුවක්. ලෝකයේ දියුණු රටවල් වල තියෙන සියලුම ආණ්ඩු දුර්වල රට ශක්තිය. ඒක තමයි ආණ්ඩුවේ ජනාධිපති වඩාට ඕන හැම දෙයක්ම කරන්න බෑ. නමුත් රටේ මිනිස්සුන්ට අවශ්‍ය සියලුම දේවල් කිරීමේ අයිතිය හා හැකියාව. ඒකට තමයි කියන්නේ දියුණුව. ඒක තමයි වෙනස. වෙනස කියන එක ඉතින් අමාරුයි මිනිස්සුන්ට. තමාලාට වෙනස දීනු කරන්නේ රුපියලේ දෙකේ කාසිවල. මොකක් හරි පාම් පෙත්ත රුපියලකින් වැඩි වුණා නම් යහපාලනයට ගෙලවෙලා කියලා. ඒ නිසා අපි මේ සියලුම දේවල් වල අවසානයේදී අපේ රජය අවුරුදු 5ක් යනකොට තමුන්නාසල බලත හැකි. එදාට ලංකාව පොතරඳ ලෝකෙතිකේ දියුණු රාජ්‍යයක් වෙත ගමන් කරන රටක් ශ්‍රී ලංකා. සියලු දේවල් එකලයින් බලාපොරොත්තු වෙනවා. අපිට මලේදීලා දෙන අවුරුදු 5කට මිසක් මාස 5කට නෙමෙයි. ඒ අවුරුදු 5ේදී මේ රට තමුන්නාසලගේ දරුවන් වෙනුවෙන් සුන්දර රටක් බවට අපි මේ රට පත් කරනවා. ඒක අන්නේ එදාට තමයි ඒ වෙනස කියන එක ජයග්‍රහණය. 2030 වසර වන විට රටම විදුලි බලයෙන් ස්වයං පෝෂිත කරන බව විදුලි බල හා පුනර්ජනනීය බල ශක්තිය අමාත්‍ය රංජිත් සේමලාපිටිය මහතා අදහස් පළ කළා. ඊයේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් නිවෙස්වල විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා පසුගියදා හඳුන්වා දුන් නව විදුලි මීටරය පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. රුවන්වැල්ල ඉඳුරාණ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මෙරට ප්‍රථම අන්තර්ජාතික ජලවිදුලි ප්‍රවර්ධන මධ්‍යස්ථානය හා හරිත ගම්මානයේ ඉදිකිරීම කටයුතු ඊයේ ආරම්භ වුණා. ඒ විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලි බල ටික අඩුවෙන් එමෙනවනම් කොච්චර හොඳ. ඒකටත් අපි දැන් ව්‍යායාමයේ ආරම්භ කරලා තියෙනවා. ඔබතුමාලට අපි මීටරයක් හඳුන්වලා දෙනවා. මේ ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියත් එක්ක අපි ආරම්භ කරා. ඒ මීටරේ දාපුවාම ඔබතුමාලා විදුලිය පාවිච්චි කරන වේලාව මණ්ඩලය දැනගන්නවා. දැන් මේ අපිට හුඟක් වේදන් යන්නේ මේ රටේ මිනිස්සු වැඩිම විදුලිය පාවිච්චි කරන්නේ හවස 6:00 ඉඳන් රෑ 10 වෙනකන්. ওই වෙලාවට ඉල්ලන මහා ඉල්ලුමින් ඉඳන් අපිට ජල විදුලි බලයෙන් විතරක් මේක පිරිමහ ගන්න බෑ. සුළං බලයෙන් විතරක් බෑ. අපිට ඩීසල් වලින් නිෂ්පාදනය කරන්න සිද්ධ වෙනවා. එතකොට ජල විදුලි බලයෙන් රුපියල් 2කට අඩුවෙන් නිෂ්පාදනය කරන විදුලි බල ඒකකයක් අර අපිට එක වෙලාවට මහතුකයක් වුණාම ඩීසල් වලින් නිෂ්පාදනය කරන්න ගියහම කීයක් වේදන් වෙනවද?
රුපියල් 25ක් විතර අපි වෙන් කරනවා. කාටද අන්තිමට ඔය බර එන්නේ? ඔබතුමාට. ඒ නිසා අපි දැන් සූදානම් ජනතාවට ආරාධනාවක් කරන්න මේ අර 6:00යි රෑ 10:00 අතරේ බල්බ් එක දැල්වන්න රූපවාහිනිය බලන්න. හැබැයි ඒ වෙලාවට රෙදියන් කරන්න යන්න එපා. ඒ වෙලාවට ඔෂින් මැෂින් තියනයි ඒකට යන්න එපා. ඒ වෙලාවට හීටරේ ගහන්න එපා. ඒක ගහන්න එක්ක දවාලි. නැත්තම් රෑ 12ට විතර. එතකොට අර අලුත් මීටරේ දුන්නාම අලුත් මීටරේ සටහන් වෙනවා. ඔබතුමාලා පාවිච්චි කරන විදුලියට කොයි වෙලාවෙද පාවිච්චි කරලා තියෙන්නේ. අපි සූදානම් පීක් ටයිම් එකේ පාවිච්චි නොකරන විදුලිය සඳහා බොහොම අඩු මිලක් දෙන්න. ගොවීන්ට වාගයට ඉදිරියේදී නොමිලේ ලබා දෙන්න. එතකොට විදුලි බිලත් අඩු කරලා දෙන්න පුළුවන් වෙයි ඉදිරියේ. අපි අරමුණ 2030 වසර වෙද්දී බලශක්තියෙන් ස්වම්පෝෂිත රටක් බවට පත් කරගන්න. ශරීරයට අහිතකර ආහාර පාන සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීම සඳහා Taman කිහිප වරක්ම සාකච්ඡාවට ඉල්ලා සිටියත් ඒවා මෙතෙක් ලබා නොදීම නිසා ආපන ශාලා හිමියන්ගේ සංගමේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා අද උපවාසයක් ආරම්භ කළා. මම මේ රටේ ආහාර පාන සම්බන්ධව මේ රටේ පාරිභෝගිකය සම්බන්ධව මේ රටේ දරුදරුවේ සම්බන්ධ සුවිශාල කාර්යභාරකර කෙනෙක් මේ ආහාර පාන සම්බන්ධයෙන් පෙනී සිටිනා මත පසුගිය මැතිවරණයේදී රසකාරක සමාගම් විසින් මුදල් යොදවලා ගමේ ඉන්න මරයන්ට කියලා මට ගහලා පන්නලා අතර මාස 5ක් වෙනවා මේ මාස 5 තිස්සේ මේ දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා නැහැ ඒ නිසා මම අද දිනේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉස්සරහට ගිහිල්ලා මේ රටේ ආහාර පාන සම්බන්ධ මේ තියෙන සියලුම දේවල් පෙන්නුම් කළා මම මාරාන්ති උපවාසයක් ආරම්භ කරනවා කෙසේ වෙතත් අපකල විමසීමකදී ඔහු සඳහන් කළේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණි බවයි දැන් සියු දෙස විශේෂාංගය මාවනැල්ල හෙම්මාතගම හරහා ඉදිකරමින් පවතින මාර්ගයෙන් සොරකම් කරන ලද කම්බි තොගයක් සහ සිමෙන්ති තොගයක් හෙම්මාතගම් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා මෙම සොයාගත් ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 5කට අධිකම වයි පොලිසිය පවසන්නේ ජුසේවාස් මුනිතුමන්ගේ වාර්ෂික මංගල්‍ය නිමිත්තෙන් ජුසේවාස් මුනිතුමන්ගේ පිළිරුව කරත්ත පෙරහැරකින් කටාන හල්පේ ශාන්ත ශේවිය දේවස්ථානයේ සිට කළු ආරිප්පුව ගම්මානයේ මණ්ඩපයක් වෙත ගොස් තැන්පත් කිරීම සිදු කෙරුණා. මහනුවර නීතිඥ සංගමයේ කනිෂ්ඨ නීතිඥ කමිටුව සංවිධානය කළ නීති සමුළුව පසුගියදා මහනුවර දීපගත වුණා. බන්ධනාගාර මූලස්ථානයේ කොමසාරිස් ලෙස සේවය කර විශ්‍රාම ගිය ලක්ෂ්මන් අබේගුණවර්ධන මහතාගේ සේවයට උපහාර පිදීම උත්සවයක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අවධානය විදෙස් පුවතක් වෙතට සිරගත කර සිටින මාලදිවයින් හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් තම පිටකොන්දේ සැත්කම සඳහා බ්‍රිතාන්‍යයට යාම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ එරට රජය විසින් මෙම සැත්කම සඳහා ඔහුට විදෙස්ගත වීමට පසුගියදා අවසර ලබා දීමට කටයුතු කළද පසු ඒ සම්බන්ධයෙන් වන පොරොන්දු කොන්දේසියක් ඉදිරිපත් කිරීමේ පසුබිම මතයි. අවධානය ක්‍රීඩා පුවතක් වෙතට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරි වට්වර්ස් මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත පැමිණියා. ක්‍රිකට් ක්‍රීඩකයන්ට මුදලට තරඟපාවා දීමට යෝජනා කළ පුද්ගලයන් පිළිබඳව සිදු කරනු ලබන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා දීමට ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ජෙරි වවුටර්ස් මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය වෙත පැමිණියා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ටද අද දිනේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබෙනවා. පසුගිය බටහිරින්දියේ කොදෙව් සංචාරයේදී පුහුණු පන්දියවන්නෙකු විසින් තරඟ පාවා දීමට තමන්ට යෝජනා කළ බව කුසල් ජනිත් සහ රංගන හේරත් කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මකයි. අද දින මන්දහන පුවත් විකාශය නිමයි රැඳී සිටින අද දින සමගින්